දත් ගැන කතා කරනකොට මේ වටිනාම දෙයක් තමයි දත්. ගොඩක් කට අමතක කරන්නේ ඒක තමයි. අපි ඉස්සලම කාන් බලන්න ඕනේ අපේ දත් ටික ජීවිත කාලෙම තියාගන්න ඕනේ කොහොමද කියලා. අපි ඉස්සලම සාමාන්‍යයෙන් අපි හිතන විදිහට දත් දවසට දෙපාරක් විතර බ්‍රෂ් කරන්න ඕනේ. සාමාන්‍ය දෙපාරක් බ්‍රෂ් කරොත් ඇති ඉස්සලම උදේ බ්‍රෂ් කරනවා, අනිත් එක කෑම කෑම කාලේ ඉවරලා බ්‍රෂ් කරනවා. හැබැයි කෑම කාලේ ඉවරලා බ්‍රෂ් කරලා අහපව කෝපිතේ ඒ වගේ නොබී ඉන්න ඕනේ. ඒක තමයි ඉස්සලම මේ අපි දත් ගැන බලන්න ඕනේ දේ. අනිත් එක දත් හා සමාන විදුරු මාස් ගැනත් අපි බලන්න ඕනේ. දැන් සමහරුන්ගේ ඇත්තරම මේ බ්‍රෂ් කරද්දී ලේනවා. ඒක තමයි පළවෙනි ෂයින් එක ජින්ජිවයිටිස් කියන රෝගය හැදෙන්නේ. ගොඩාක් වෙලාවට හරියට බ්‍රෂ් වෙන්නේ නැත්නම් අපි විදුරු මාස් ඉදිමෙනවා. ඒක ගම්මක ඉදිවිලා එතනින් ලේන්න පටන් ගන්නවා. ඉස්සලම අපි උදේ බ්‍රෂ් කරලා සිංක් එකල කියලා ගහපුවම බ්ලඩ් තියෙනවා නම් ලේ තියෙනවා නම් ඒකෙදි අපිට දකින්න පුළුවන් මේ 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 ඇවිල්ලා තියෙන ජින්ජිවයිටිස් කියන තත්ත්වය කියලා. ඉතින් එහෙම ආවත් අනිවාර්යෙන් දන්ත වෛද්‍යෙක් ළඟ ගිහිල්ලා දත් ටික සුද්ධ කරලා අපිට පුළුවන් මේ ඒකට ප්‍රතිකාර ගන්න. ඒ වගේම හැම කෙනෙක්ම සාමාන්‍යයෙන් මාස 6කට සැරයක් දන්ත වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඕනේ. දන්ත වෛද්‍යෙක් මුණ ගැහුනම ඒ ඩොක්ටර් හැම දතක් ගන්නම ගිහලා ඒක චෙක් කරනවා. එතකොට early ඉස්සල්ලාම අපිට කැවිටි තියෙනවා. නිකන් කුහර තියෙනවා නම් අඳුනා ගන්න පුළුවන්. එතකොට කැක්කුම එන්න කලින් ඒ කුහර පුරවලා අපිට දත් ටික පිරිසුදු තියාගන්න පුළුවන්. ඒකක්. අනිත් එක තමයි හුඟක් වෙලාට දත් කැක්කුම ආවම ගොඩක් කට්ටිය හිතනවා මේ දත අනිවාර්යෙන් ගලවිය යුතු කියලා. හැබැයි එහෙම නෙවෙයි. දත කැක්කුම ආවට පස්සේ ඒක අපි එක්ස්රේ එකක් කරලා අපිට පුළුවන් ඒකෙන් දත කොච්චර දුරට දිගලා තියෙනවද කියලා බලලා ඒකට එක්ක ස්නායු පිළිගමක් කරන්න පුළුවන්. නැත්තම් සාමාන්‍ය විදිහට දිගලා නම් ඒක normal පිළිගමක් දාන්න පුළුවන්. ඒ වගේ කරලා දත් ටික තියාගන්න පුළුවන්. දැන් අපි බලමු මේ අපි patient එක කොහොමද දත් ටික තියෙන්නේ, මේක පරීක්ෂා කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලමු. සාමාන්‍ය ජින්ජිවයිටිස් සත්වෙදි වෙන්නේ මෙන්න මේ හරිය රතු වෙනවා. ඒකල මේ මේ මෙම ගානට තියෙන මේ මේ තත්ත්වය කියන්නේ ස්කැලෝපි ඇපියරන්ස් එක නැති වෙලා මේක හතරස් නැත්නම් ඉදිමුල ගතියක් එනවා. අන්න ඒක තමයි ජින්ජිවයිටිස් සත්වය. ඕකේ. එතකොට ඒ වගේ මෙන්න මේ දත්වල ඇතුල් පැත්ත ගොඩක් වෙලාවට කහපාට වෙලා හරි කැල්කියුලස් මේ දෙක තිබුණා ටික මේක ටිකක් පොඩ්ඩක් තියෙනවා. මේ එහෙම වුණත් අපි දත් ටික සුද්ධ කරන්න ඕනේ මේ මේ තියෙන විදිහට. ඒ ටික අනිවාර්යෙන් වෙන්න ඕනේ. අනිත් එක තමයි හුඟක් වෙලාවට මේ හක්කේ තියෙන දත් ගොඩක් වෙලාවට හක්කේ තියෙන දත් වලට අපිට බ්‍රෂ් එක යන්නේ නැහැ. එතකොට බ්‍රෂ් එක දෙපැත්තෙන් දාලා මදින්න ඕනේ. විශේෂයෙන් කොනේම දත් බලද්දී ඒ වගේ වෙන්න ඕනේ. මේ දත් මේ පේෂන්ට් යන දත්වල එච්චර ප්‍රශ්නයක් නැහැ. හරි, අපි එතකොට අද මේ කතා කරේ මේ දත් ගැන හඳුන්වා දීමක් විතරයි. අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම මේක සීරිසයක් විදිහට දිගටම කරන්න. ඒකෙදි අපි බලාපොරොත්තු ඊගා ප්‍රෝග්‍රෑම් එකේදී ළමයින්ගේ දත් ගැන, ඊට පස්සේ ප්‍රෙග්නන්ට් කියන්නේ ගර්භණී කාන්තාවන්ගේ කොහොමද දත් බලා ගන්න ඕනේ, කොහොමද ප්‍රෙග්නන්සි එක සූදානම් වෙනකොට දත් අපි ඊට කලින් හදා ගන්න ඕනේ, ඒවා ඔක්කොම අපි විස්තර කරනවා ඉස්සරහදී. ඒ වගේම කොස්මොටික් කියන්නේ ওই දත් සුදු කිරීම, එතකොට දත් සුද්ධ කිරීම, සුදු කිරීම සහ ඇදවිච්ච දත් හදගැනීම කියන්නේ ඕතොඩොන්ටික් ට්‍රීට්මන්ට්, ඒ ඔක්කොම අපි සීගසක් විදක අපි මේ දිගටම මේක කරන්න බලාපොරොත්තු වෙනවා. අදට අපි මෙතනින් නවතිනවා.